Candi wibasan awas tawe di mei sabawata nugalapena anduma kadangana mantri wari kitiya amati wari. Edori e awas tawe amati wari mukadde kere amati wari tamangga dangi tepu kote kekele uwa. Mei sabawata wari anduma arukura nde be. Ega butuma rat kerna ga uruga. Deng wena kenek mo akari mei berdi atakali sama kadangga bila mei ega galola anit teka kadangga nde puluana mei sabawata wari eka mei kara nusutu sui. E sambando betul mana loko agami mati non nila daring dat kira wetr daring tuh mana nanti wargi mati non. Erisa eda e candawi masih medi e nusut nusut antum main hitapu e amati orang agi cande iwat kiri betul mana betul mana kalau itu. Betul mana kita usah mawa main sabah yang iwat kira. Erisa waham betul mana agi asli ke istana antum galopu main sabah itu le antum maru karapu hitan itu sarang galu mana pulau milisu. E sambando betul mana dengan betul mana mati apa itu dengan doa. Taruna kalla otanin oka nathara karanda dan oy athin baachika pilithuru apeeksha karana prashna walata vilawak naha ne naha bohomi stuti baachika pilithuru apeeksha karana passe kokila gunawada ne metiniya ahana garu katha nayaka tumane oh chiddali Motor isi dale engineer rupiah itu sisun bandu agani medhi palaweni wasara samanne podu etamai podu visya padatya etamai tibul. Deweni wasara indan etamai vivida visyaan nolat civil evake me viduli elektronika adi wacan bedim kali. Dan me usas pela pratipala awat passe motor isi dale pamana kelimma iset koreking aragane tienwa illala tienwa sisya inge taman to sudusu visya padatya toragan. Ta engineer rupiah itu ganan awat tieno peradni tieno galle tieno එවගේම අලුත් ඉංජිනේරු පීඨ ආරම්භ කරලා තියෙන අම්පාරේ ඒතර මේ ඉංජිනේරු පීඨ වලට නොයන විදිහට මොරටුව විතරක් මේක කළේ මොකද්ද කියන එක. ඒ වගේම එතුමා දන්නවා අපේ පැරණි ශිල්ප ශාස්ත්‍ර කියලා තියෙන්නේ. ශිල්ප කියන්නේ ප්‍රායෝගික දේවල් ශාස්ත්‍ර කියන්නේ මේ සාමාන්‍ය දැනුම. දැන් උසස් පෙළ පන්තිය කරන්නේ සෛද්ධාන්තික දැනුම හොයායම. ඉංජිනේරු විද්‍යාව කරන්නේ ප්‍රායෝගික එක. ඒතර සෛද්ධාන්තික දැනුම වලින් ප්‍රායෝගිකත්වයට යන අතරමැදි කාලය තමයි මේ පළමු වසර එහෙම නැත්නම් first semester එක. ඒක ඉවත් කරන්න තනියෙන් මොරටු විශ්වවිද්‍යාලයේ පීඨ සභාවට බෑ. ඉංජිනේරු කවුන්සිලයේ තියෙනවා, ඉංජිනේරු ආයතනයේ තියෙනවා, UGC එක තියෙනවා. මේ කිසිවක් අහන්න නැතුව විභාග ප්‍රතිඵල ආවට පස්සේ මේන දෙයක් කිරීම සම්පූර්ණයෙන්ම ඉංජිනේරු මූලධර්ම වලට විරුද්ධයි, මේකටත් විරුද්ධයි. ඔබතුමාගෙන් ඉල්ලන ඒක පිළිබඳව කාරණයකින් තොරව ඒ කටයුත්ත කරන්න එපා. මේ ලෝකේ පුරා මොරටු විශ්වවිද්‍යාලයේ සිසුන් සේවය කරන අපි ඉතා අමාරුවෙන් මේ රටේ ඉංජිනේරුවන්ට වොෂින්ටන් ඇකෝඩ් එකේ සම්මුතිය ගත්තේ. ඒක නැති කරගන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ගරු කතානායකතුමනි පොඩ්ඩ ඔබතුමාලට උත්තර දෙන්න මම දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒකට උත්තර දීලා ඉන්න පොඩක් ඉන්නකෝ. ඉතින් මම මට මයික් එක දීලා නැති ඉන්නේ. මට උත්තර දෙන්න දෙන්නකෝ. ඔය ඔක්කොටමත් එක්ක මම උත්තරේ දෙනවා. ඉතින් ඉතින් පොඩක් ඉන්නකෝ. ඔයාට දෙන්නම් උත්තර. මේ නෑනේ ඉතින් මේ දෙකට උත්තර දීලා නැහැ. එතුමේ නැගිටලා ඉන්නවා තාම. ඒකට පස්සේ ඔකට දෙන්නම්. ඉතින් මම උත්තරේ දෙන්න ඔබතුමා උත්තර පොඩ ඉවසන්නකෝ. මේක පොඩ ඉවසලා ඉන්න දෙන්නම් ඔක්කොටම උත්තර. ගරු කතානායක පොඩයි. ගරු කතානායක තුමනි, ගරු රෝහිණි කවරත්න මන්ත්‍රීතුමනි, තාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. එතුමේ යෝජනාවක් ඉදිරිපත් කළා ප්‍රශ්නකට වඩා. ඒ යෝජනාව විභාග කොමසාරස්තුමාගේ අවධානයට යොමු කරලා තින්නේ. ඒ පිළිබඳව එතුමා නිවේදනයක් නිකුත් කරයි ළඟදී. ගරු චම්පිකරණයක මැතිතුමා කියපු එක මේ දැන් තමයි එතුමා මතු කළේ. ඒකත් වැදගත් ප්‍රශ්නයක්. මම මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට යොමු කළා. විශ්වවිද්‍යාලට මේ පිළිබඳව දැනුම් දෙනවා. ඒ දැන්ට කරගෙන ගිය කටයුත්ත එයින් වෙනස් වෙන්නේ නැතුව ඔබතුමා දැන්ට මතු කරපු ප්‍රශ්නේ පිළිබඳව කටයුතු කරන්නයි කියන්නේ. පැවිලි කර්මාන්ත එමෙතුමා උත්තර දෙන්න ප්‍රශ්නේ. අහන්න අහන්න. ගරු කතානායකතුමනි මොකද්ද වීරි සුමන මන්ත්‍රීතුමා කියන්නේ ඉක්මනට? කතානායකතුමා මේ ලක්ෂ 220 ලක්ෂක ප්‍රශ්නයක් කතා කරන්නේ මේ රටේ.
daruwa lakshaka prashnayak eka nisa adhyapana amathuwagen gaurawen illona yojana karanawa meka saanukampitawa katha karanna me vibhage sambandha eka nisa parliamentu mantruwaru adhyapana amathyanse vibhage komisaris kandawala hari me parliamentu sathi hari saakatchawak denna meka pululwa katha baha karala thinduwak ganna saanukampitawa wage yojana karanna me lamai lakshayak wenawa bohomisuti bohomisuti oh oh දැන් මේ උත්තර දීපු ප්‍රශ්නෙත් මේ බොරුවට කතානායකතුමනි ප්‍රශ්නය A1 ප්‍රශ්නය A1 ඔව් A2 පොල් වගාවේ අස්වැන්න අඩුවීම කරෙහි පලිබෝධ වදුරු පමණක්ව වෙනත් දේශගුණික සාධක සහ පෝෂක ගුණතාද බලපාමු ලබන අතර පොල් මයිටා හානි නිසා සිදුවන අස්වැන්න අඩුවීම 3ක මට්ටමක පවතී මයිටා වදුරු හේතුවෙන් පොල් මද කිසිදු අවස්ථාවක පාරිභෝජන නොසුදුසුත්වයට පත් නොවේ A1 ජීව විද්‍යාත්මක ක්‍රම පොල් වගා කරුවන් වෙත සහන මිලට විලෝපික මයිටා පැකට් ලබා දීම පොල් වගා අවස්ථාවක් ශේෂ්ඨගත කිරීමට අවශ්‍ය විලෝපික මයිටාවන්